Ecco correnti. E che? Ecco correnti e che? The heart. Ecco correnti e che the heart. Capì? La tilanta chi va? Vachannaya deshana karanna kiyala. Hari da? අද කාලේ ගොඩක් අය දේශනා කරනවා ඔබාමත් දේශනා කරනවා නමුත් වචනය දේශනා කරන්නේ දෙවියන් වහන්සේගේ වචන වෙන වචන නෙමෙයි මොකද්ද වචනේ කියවන්න කියවන්න සිතා ඒක කරෙන්ටි ආරෙනි කල්චි දහයෙන් වන්නේ කියලා මක්නිසාද කුරුසිය වචනය විනාශ වන්නට මොඩ කමයි විනාශ වන්නන්ට මොඩ කමයි අද නමුත් යරෙන්නා අපද බලයයි ගලවන්නා වූ අපට ඒ කුරුස්සෙ පණිවිඩ දෙවියන් වහන්සේගේ බලයයි මම ඔබගෙන හිතට කල්පනා කරා ඇයි මෙතන බලය කියුවේ ඇයි මෙතන දෙවියන් වහන්සේගේ wisdom එක කියලා නැත්නම් මොකද නියම කියුවේ නැත්නම් ඇයි මෙතන මොකද foolishness නැහිට කො මොඩකම විරුද්ධ වචන මොකද්ද ප්‍රඥාව දැන් කුරුස්ස පණිවිඩය විනාශ වන්නන්ට මෝඩකම කියලා අපිට එහෙම ප්‍රඥාව නෙමෙයි තේරෙන්නේ හරි විදිහට බැලුවොත් එහෙම නෙවෙන්නේ ඒ පාලිතුමා කියන්නේ කියලා ප්‍රඥාව නෙමෙයි පාලිතුමා කියන්නේ මොකද්ද බලය බලය කොහොමද අයියතන බලය කියලා කියන්නේ ප්‍රඥාව කියන්නේ නැතුව ඒකට උත්තරේ හොයාගන්න අපි යමු ලුක් පොතට මුකට කුරුසි පණිවිඩය කියලා මම ඒක දැනගත්තාම තමයි මේක දැනගන්න පුළුවන් වෙන්නේ ලුක් පොතේ 14 25 26 27 මේ දෙසිට තවද බොහෝ සමූහයෝ උන්වහන්සේ සමග ගියෝය. අහහ උන්වහන්සේ ආපසු හැරි ඔවුන්ට කියනසේක් මා ළඟට එන තැනැත්තේ තමාගේ පියාටත් මවුටත් භාර්යාවටත් දරුවන්ටත් සහෝදරයන්ටත් සහෝදරියන්ටත් එසේය. තමාගේම ජීවිතයටත් වේශන කරන්නේ නම් ඔහුට මාගේ ගෝලයා වෙන්න බැරිය. තමාගේ කුරුසි උස්ලාගෙන මා පස්සේ නේන තැනැත්තාට මාගේ ගෝලයා වෙන්න බැරිය. ඕ මොකද්ද කුරුසි පණිවිඩය? යම් කිසි කෙනෙක් මානු වෙනවා නම් මොකක් අරන් එන්න කිව්වේ? කුරුස්. ඔසක. ඔෆරින් දෙන්න බෑ. මොකදරන්නේ අපි ලීවලින් හොඳ ලස්සන පොලිෂ් කරපු කුරුසයක් තරත්තරන් වලින් හදමු අපි. අරන් අපි බෙල්ල දාගෙන එමු නේද? ඒකද කිව්වේ? මොකද්ද කුරුස කියලා කියන්නේ? මොකද්ද කුරුස කියලා කියන්නේ? හා? මම ওই ප්‍රශ්නේ මම ඉතින් මේ කතාව කියලා දිනවා මම ආපහු කියන්න මේක ෆිල්ම් කරන නිසායිම. මම එකපාරක් ගිහලා කායිකරයා වල කෙනෙක් ගහුවා කොහෙද දුර පළාත ගිහලා කුරුසේ මොකද්ද කියලා අහුවම ආපස්ස ගෙදර දීලා ආවා කිව්වා. මම මොකද්ද? භාර්යා. මම කව භාර්යාව කුරුසේ නෙමෙයි භාර්යාව ආශිර්වාදයක්.
භාර්යාව ඔක්කොම ආමෙන් කිව්වලු. සද්දයක් නැහැ. හොඳයි. කුරුස්ය කියලා කියන්නේ අපිට තියෙන ප්‍රශ්න ගැටලු නෙමෙයි. මොකද සමහරවිට මම අහලා තියෙනවා සමහර මොනා කරන්නද බද ඉතින් කුරුස්සේ අරගෙන යනවනේ මේ. නෑ ප්‍රශ්න ගැටලු නෙමෙයි කුරුස්සේ කියලා කියන්නේ. මොකද යේසුස් වහන්සේ කිව්වා වෙහසවන බර උසුලන සෙනගනි මානතට එන්න මම ඔබට කුරුස්සක් දෙනවා කිව්වද? සහනය මම ඔබට රෙස්ට් එක දෙනවා. සහනය කියලා කියන්නේ රෙස්ට් එක විවේකය. වෙහෙස වෙලා බර උසුලන කෙනාට යේසුස් වහන්සේ දෙනවා කිව්වේ විවේකය. රෙස්ට් එක. කුරුස කියලා කියන්නේ අපේ උසුල අපිට දෙන ප්‍රශ්න නෙමෙයි. කුරුස කියලා කියන්නේ මොකක්ද දන්නවද? යේසුස් වහන්සේ හිටපු දවස්වල යේසුස් වහන්සේ ඇවිද්ද දවස්වල යේසුස් වහන්සේ මේ පොළවේ ඇවිද්ද දිනවල යම් කිසි කෙනෙක් කුරුසයක් අරන් ගියා නම් ඒ කෙනා මැරෙනවා. අනිවාර්යෙන්ම මැරෙනවා. එනිසා යේසුස් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් මං අනුව එනවා නම් මගේ පස්සේ එන්න ඕන නම් මොකද නේද එහෙම කිව්වේ? 25 වෙනි පදේ කිව්වා නේද සිස්ටර්? බොහෝ සෙනග යේසුස් වහන්සේ පස්සේ ඉඳ හදුවා කියලා. සමග ගියෝ. බොහෝ සෙනග කියලා තිබුණා නේද එතන? ගොඩක් අයට හරි ආසයි යේසුස් වහන්සේගේ ළඟට එන්න. ඇයි දන්නවද? ආස්කම් වෙනවනේ. රොටි පහකින් 5000කට කන්න දුන්නා. ආර ජොලි වැඩේනේ. හාස්කම් වෙනවා, කොරුන් ඇවිදිනවා, අන්දේ සුව වෙනවා, හර්ෂෝක්. ඉතින් මිනිස්සු පොර කනවා එන්න. ඒක තමයි ඔය ඉස්සලා කිව්වේ. යේසුස් වහන්සේ අනිත් පැත්ත හැරලා කියනවා මොකද්ද? යම් කිසි කෙනෙක් මං අනුව එනවා නම් කුරුසිය අරන් වරයි. ඒ කියන්නේ මොකද්ද? මැරෙන්න. කුරුසේ පණිවිඩය කියන්නේ තම කමට මැරෙන එක. ඕක විනාශ වෙන අයට මෝඩ කමක් නෙමෙයිද? ඔබ කියලා කියන්න කර පාරේන මිනිස්සුෙකුට මැරෙන්න බලාගෙන ඉන්න කිව්වනම් මේ මොන පිස්සුවරද? අපි මොකටද මැරෙන්නේ? මේ මොඩයෝ ටිකක් ඒකල මොකද අපිට කියන්නේ? බ්‍රේන් වොෂ් කරලා. කියන්නේ බ්‍රේන් වොෂ් කරලා. ඇයි අපි මේ ඔක්කොම අතහැරලා මේ අනිත් මිනිස්සු වෙන රටවල් වලට ගිහිල්ලා බිල්ඩින් ගහනකොට මේ මිනිස්සයා චර්ච් හදනවා? මේ පිස්සෙක්ට කොහෙද මෝඩ කරා? ඇයි විනාශ වෙන්න අත මේක මෝඩකම? ඒ කුරුසේ පණිවිඩය තේරෙන්නේ නැහැ. ඒක මෝඩකමක්. යේසුස් වහන්සේ කිව්වේ මැරෙන්න, කුරුසිය අරන් එන්න. ඒ විතරක් නෙමෙයි, මං අනු වෙන තැනත්තා, තමන්ගේ අම්මා, තාත්තා, සහෝදරයෝ, සහෝදරියෝ, දරුවෝ, භාර්යාව පවා. මොකද කරන්න කිව්වේ? ඉංග්‍රීසියෙන් තියෙන හේට් කියලා. එහෙම හිතින්නේ. ගෝලෙවෙන්ට බෑ කියවයි ගොලතු. යේසුස් වහන්සේගේ ගෝලෙක් වෙනවා නම් සදා ගෝලෙක. අම්මට තාත්තට දරුවන්ට සහෝදරයට සහෝදරියට සහ අන්තිමට දාරන්න බිරිඳට වෛර කරන්න. එකින් අදහස් කරන්නේ වෛර කරනවා කියන්නේ ලෝකේ වෛර කරන විදිය නෙමෙයි. ඒක බාධකයක් ඇත්තට. ඒක අතාරින්න. දැන් අතාරින්න නෙමෙයි කිව්වේ. අතාරින්න කියන අදහස් කරන්නේ මොකක්ද දන්නවද? මේ ලෝකේ පොඩි කාලේ ඉඳලා කෙනෙක් ඉපදිච්ච දවසේ ඉඳලා බැඳීම් ඇති කරගන්න. හරි. ඒකේන මිය යනකම් බැඳීම් ඇති වෙනවා. මේ ලෝකයේ ඇතිවන බැඳීම් අපි මෙහෙම කිව්වොත් අපිව නූලකින් අල්ලලා ගැට ගහනවා එක්කෙනෙක්. තව එක්කෙනෙක් මෙතනින් අල්ලලා ගැට ගහනවා.
තව එක්කෙනෙක් මෙතනින් අල්ලලා ගැට ගහනවා. තව එක්කෙනෙක් මෙතනින් අල්ලලා ගැට ගහනවා. තව එක්කෙනෙක් මෙතනින් අල්ලලා ගැට ගහනවා. දෙවියන් වහන්සේ උඩින්දන් කියන මගේ ළඟට වරෙන් කියලා. ඇයි? බැඳීම් වැඩි මේ. තේරුණා? යේසුස් වහන්සේ කිව්වේ යම් කිසි කෙනෙක් මං අනුවෙනවනම් මගේ ගෝලයක් වෙනවනම් මේ ලෝකේ තියෙන බැඳීම් වලින් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න. ඒක තමයි සහෝදරයව නිදහස් කරේ. සැබෑ ගෝලයක් වෙන්න නම් මේ ලෝකේ තියෙන සියලුම දේවල් වලින් නිදහස් වෙන්න. හැබැයි එකම අපිට කියලා තියෙනවා දෙවියන් වහන්සේ මම නුඹට ප්‍රේම කළාක් මෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. බැඳීම් නෙමෙයි ප්‍රේමය. ප්‍රේමය කියන්නේ බැඳීමක් නෙමෙයි, ඒක නිදහස් දෙයක්. ප්‍රේමය ඔබව කවදාවත් බන්ධනයකට හසු කරන්නේ නැහැ. ප්‍රේමය ඔබව නිදහස් කරනවා. ආමේන්, හැලෙලූයා. ඒක තමයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය. සැබෑ ප්‍රේමය. හැබැයි අපි මේ ලෝකෙට බැඳිලා ඉන්නකම් සැබෑ ප්‍රේමයක් දකින්න බෑ. යේසුස් වහන්සේ ඒකයි කියන්නේ යම් කිසි කෙනෙක් මං අනුවෙනවනම් අතාරින්න ඔක්කොම. ඔක්කොම අතාරලා මං අනුවෙන්න. එහෙම නැත්තම් නුඹට මගේ ගෝලයක් වෙන්න බෑ. අපි ආපහු යන් 1 කොරින්ති පොතට. 1 කොරින්ති 1. මට කියන්න හදපු දේවල් කියන්න ඔක්කොම වෙලා නැහැ. අපි කියවගෙන යන සිස්ට කියවන්න 22 ඉඳලා කියවන්න. මම පද දෙකක් අතෑරියා වෙලාව නැති නිසා. 1 22 ඉඳලා. 22 වෙනි වචනේ සිට කෙසේ දෙයත් යුදෙවරු ලකුණු ඉල්ලති. ග්‍රීක් වරු ප්‍රක්ෂාව සොයති. නමුත් අපි කුරුසියේ එනගසනු ලැබූ ක්‍රිස්තුස් වහන්සේ දේශනා කරමුව. උන්වහන්සේ යුදෙවන්ට පැකිලීමක්ය. අන්‍ය ජාතීන්ට මෝඩකමය. දැන් බලන්න යේසුස් වහන්සේගේ කුරුසියේ පණිවිඩය යුදෙව්වන්ට බාධකයක්. ග්‍රීකයන්ට මොකද ග්‍රීකයෝ හොයන්නේ හැම වෙලාවෙම ප්‍රඥාව නිසා ඒගොල්ලන්ට ඒක මෝඩකමක්. රයිට් කියවා. අන්‍ය ජාතීන්ට මෝඩකමය. නමුත් කැඳවනු ලැබූ යුදෙව්වරුන්ට සහ ග්‍රීක්වරුන්ටත් දෙවියන් වහන්සේගේ බලය සහ දෙවියන් වහන්සේගේ ප්‍රඥාවත්ය. හොඳයි. කියවන්. මක්නිසාද දෙවියන් වහන්සේගේ මෝඩකම මනුෂ්‍යයන්ට වඩා ප්‍රඥාවන්තය. දෙවියන් වහන්සේගේ දුර්වලකම මනුෂ්‍යයන්ට වඩා බලවත්ය. රයිට්. ඊළඟ පදේ කියවන්න. මට ඊළඟ පද දෙක තමයි ඕන. මක්නිසාද සහෝදරේනි, නුබලාගේ කැඳවීම එනම් මාංශය ලෙස ප්‍රඥාවන්ත බොහෝ දෙනෙක්වත් බලවන්ත බොහෝ දෙනෙක්වත් වංශවත් බොහෝ දෙනෙක්වත් කැඳවනු නොලැබූ බව බලාපල්ලා. සුට්ටකින් මොකද කිව්වේ? මාංශික ලෙස ප්‍රඥාවන්ත බොහෝ මාංශික ලෙස ප්‍රඥාවන්ත වෙච්ච අය සහ බලවන්ත බොහෝ දෙනෙක්වත් අහා වංශවත් බොහෝ දෙනෙක්වත් වංශවත් බොහෝ දෙනෙක්වත් කැඳවනු නොලැබූ බව බලාපල්ලා. කැඳෙව්වේ නැහැලු. යේසුස් වහන්සේ කැඳවලා නැහැ බලවත් අයව. යේසුස් වහන්සේ කැඳවලා නැහැ ප්‍රඥාවන්ත අයව. වැඩිපුර යේසුස් වහන්සේ කැඳවලා නැහැ වංශවත් අයව. ඊනම් කවද තෝරගෙන තියෙන්නේ? ඊළඟ පදේ කියව. නමුත් දෙවියන් වහන්සේ ප්‍රඥාවන්තෙන් ලැජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක. ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක. ඕගලන්ට උදාහරණයක් ඕනේද මේ ලෝකේ මෝඩ දේවල් ගැන? හොඳට බලාගන්න මේ ඉස්සරහින්. තිලාන් කිව්වා මම ගොඩක් ඉගෙනගෙන නැහැ කියලානේ. ඒක තමයි එකම ක්වොලිෆිකේෂන් එක. දෙවියන් වහන්සේ මේ ලෝකේ ඉන්න ප්‍රඥාවන්තයන්ව මොකක් කරන පිණිසද?
ලැජ්ජාවට පත් කරන පිණිස මේ ලෝකේ තියෙන ලෝකාකාර වූ මෝහද දේවල් අරගෙන අපි වගේ පාවිච්චි කරනවා ඇයි දන්නවද අපේ කියලා මගේ කියලා කිසිම දෙයක් මට නැහැ 0 බිඳුවයි A level fail. Ugakkam? Nah. Have a Devian Vahanse Unvahanse ge vachanaya Ara kurusiye vachanaya Apatula tabati venava. Eka katakarana kota pragna vanteante uttara නැහැ කොර වෙනව අපි නිසා නෙමෙයි දෙවියන් වහන්සේ නිසා මොකද අපේ කියලා කිසි දෙයක් බැරි වෙලාවත් මට හොඳ ඩිග්‍රී එකක් තිබුණා නම් එහෙම මගේ ඒ නිසා තමයි මම වැද්දා වෙලා තියෙන්නේ මේ ලෝකේ තියෙන මෝඩ දේවල් දෙවියන් වහන්සේ අරගන්නවා ප්‍රඥාවන්තයන්ව ලැජ්ජා කරන පිණිස. ඒ නිසා මම මේ කතාව කිව්වේ ඇයි දන්නවද මෙච්චර වෙලා මේ පණිවිඩය අරගෙන. දෙවියන් වහන්සේව තුල සේවය කරන්න නම් මම හිතනවා මෙතන ඉන්න ඔක්කොමලම කැඳවලා තිනවා සේවය කරන්න. මෙහෙම ප්‍රශ්නයක් අහනවා දෙවියන් වහන්සේගේ පූර්ණ කාලීන සේවකයෝ මෙතන කී දෙනෙක් ඉන්නවද දෙවියන් වහන්සේට පූර්ණ කාලීනව සේවය කරන අය ඒ කියන්නේ ඔබගේ මුළු ජීවිතයම ඔබ දෙවියන් වහන්සේට සේවය කරන අය ඉතුරු අය කවුද ඉතුරු අය කාටද සේවය කරන්නේ දන්නවද අර අත්තුස්සපු නැති කට්ටියට මම මේ කියන්නේ ඕගොල්ලන් පිළිගත්තත් නැතත් ඕගොල්ලෝ යේසුස් වහන්සේව තමන්ගේ ස්වාමියා ලෙස පිළිගත්තා නම් ඔබ පූර්ණ කාලීන සේවකෙක් ආමේන් ආමේන් අයියෝ නේද ඔබ මොන රස්සාව කරත් ඔබ මොන ව්‍යාපාරය කරත් ඔබ ගෙදර ඉන්නවත් ඒ හැම මොහොතකම ඔබේ දේ කරන්නේ යේසුස් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් මේ ලෝකේ පාට් ටයිම් සේවකයෝ නැහැ මේ ඔගොලු දන්නවද ක්‍රිස්තියානි කම තුල ගිහි පැවිදි කියලා දෙකක් නැහැ මට පුළුවන් නම් පෙන්නන්න අලුත් ගිවිසුමේ මම දේශනා කරන එක නවත්වනවා හෙට ඉඳලා අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේ තුල අප සියල්ලන් රාජකීය පූජක වංශයක් හැබැයි සමහර විට ඔබ රැකියාවක් කරන්න පුළුවන් සමහර විට ඔබ ව්‍යාපාරයක් කරන්න පුළුවන් සමහර විට ඔබ ගෘහණියක්ව වෙන්න පුළුවන් මොන දේ කළත් ඒ දේ කරන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් ඇයි එකට හේතුව ඔබ දෙවියන් වහන්සේ තුල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පූජකෙක් නිකම් පූජකෙක් නෙමෙයි රාජකීය පූජකෙක් රොයල් ප්‍රීස්ට්හුඩ් එහෙම සේවකෙක් වෙන්න ඔබට තියෙන සුදුසුකම මොකක්ද දන්නවද මේ ලෝකාකාරව ඔබ ප්‍රතික්ෂේප වෙලා නම්
මේ ලෝකයේ දේවල් වලට ඔබ ලෝකයේ දේවල් අතහැරලා ඔබ කියනවා නම් යේසුනි මම ඔබ වහන්සේගේ පස්සේ එනවා කුරුසය අරගෙන කියලා උන්වහන්සේගේ කුරුසය නෙමෙයි අපේ කුරුසය මගේ කුරුසය ඒක තමයි සුදුසුකම විසි නම් වෙනි පදේ ඒක කරන හේතුව දෙවියන් වහන්සේ ඇයි එහෙම කරන්නේ ඒකට කරන හේතුව 29 වචනේ එසේ කලේ එසේ කලේ ඒ කියන්නේ ඒකට හේතුව රයිට් කියවන්න එසේ කලේ કોઈ මිනිසෙක්වත් දෙවියන් වහන්සේ ඉදිරියේයි පාරට්ටු කරනු ගන්නා පිණිසය පාරට්ටු කරගන්න කිසි කෙනෙකුට බෑ මට බෑ කියන්න මම මේක කරේ මේක නිසායි මේක කරේ මම නිසායි මන් නිසායි මේක වුනේ මම තමයි අරක කරේ මම තමයි කොළඹ ගිහිල්ලා අර කොළඹ පිට ගිහිල්ලා පිටපලාත් වල ගිහිල්ලා සෙමිනා කරලා ඒ මිනිස්සුන්ට අරක දීලා ඒ මිනිස්සුන්ට රක්ෂක ගැන ඉගැන්නුවේ මගේ රෙවලේෂන් CD එක බලලා තමයි ගොඩක් අය රෙවලේෂන් එක ඉගෙන ගන්න කියලා මම කියන්න ගත්තොත් දෙවියන් වහන්සේ මොකද නද කරන්නේ ටොකණින් නැ සික් ඇයි දන්නවද මට රෙවලේෂන් පොත ග්‍රීක වගේ මේ මොනවද තේරුන්නේ ඇයි දන්නවද මේකේ මුකුත් නැහැ මං දවසක් කිව්වා ස්වාමීනි මම දන්නේ නැහැ මට උගන්වන්න මම හරි මොඩ පොරක් දෙවියන් වහන්සේ මට ඉගන්වුවා මට එහි ගෞරවයේ මෙච්චරක්වත් අයිති නැහැ මගේ කිසි දෙයක් නැහැ ඒක නිසා තමයි මේ ලෝකේ මෝඩ දේවල් දෙවියන් වහන්සේ අරන් පාවිච්චි කරන්නේ සියලු ගෞරවය සියලු මහිමය දෙවියන් වහන්සේට විතරක් දෙන්න ආමේ මිනිස්සුන්ට ඒක දුර නැහැ මිනිස්සුන්ට ගෞරවය නැහැ ඒක නිසා තමයි දෙවියන් වහන්සේ ඒක තෝරගන්නේ ඒ නිසා මගේ සහෝදරය සහෝදරයා ඔබ හිතන්නේ මම සුදුසු නැහැ මම ඉගෙනගෙන නැහැ බයිබලය ගැන ඉගෙනගෙන නැහැ ඔයගොල්ලෝ දන්නද මම මේක උගන්වන්න පටන් ගන්නකොට බයිබලයේ පෙරලන්නවත් මම දන්නේ නැහැ හගයි පොත කිව්වහම ෂේප් එකේ බලලා පටුනට යනවා පිටු නම්බරේ හොයාගෙන ෂේප් එකේ පෙරලා ගන්නවා දන්නේ නැහැ ඔබත් එහෙමනම් ඒක තමයි සුදුසුකම දෙවියන් වහන්සේගේ සේවයට. ඇයි දන්නවද? දෙවියන් වහන්සේ ඔබට සියලු හැකියාව දෙන්න යනවා. අවසානයේදී ඔබ තුලින් දෙවියන් වහන්සේගේ නාමය උසස් කරගන්න යනවා. මිනිස්සු අහන්න යනවා මේ මිනිහා කොහොමද මේක කරන්නේ? එයාට පොතවත් පෙරලා ගන්න දන්නේ නැතුවනේ හිටියේ. කොහොමද මිනිහා උගන්වන්නේ? දෙවියන් වහන්සේට ගෞරවය. මමද සේවය ගැන කතා කරේ තිලාන් වාලේප කරපු නිසාම නෙමෙයි. මගද සේවය ගැන කතා කරපු තව හේතුවක් තියෙනවා. අපි මේ ජීවත් වෙන මේ කාලය මේ වකවානුව මේ මාස කීපය සභා ඉතිහාසයේ තීරණාත්මක කාලයක්. තීරණාත්මක කාලය. විස්තර මට ඔයගලන්ට කියන්න බෑ. ළඟදිම බොහොම ළඟදී අපි හිතනවට වඩා ඉක්මනින් අපිට තෝරා ගැනීමක් කරන්න සිද්ධ වෙනවා තෝරා ගැනීම ඒ දවසේදී අපි හරි තීරණය අරගත්තොත් අපි යේසුස් වහන්සේත් එක්ක සදාකාලිකව ජීවත් වෙන්න යනවා හැබැයි මේ ලෝකයට තියෙන බැඳීම් නිසා බැරි වෙලාවත් අපි අදිමදි වෙලා වැරදි පැත්තට ගියොත් මගේ සහෝදරයා සහෝදරියා බහනකයි මට එච්චරයි කියන්න තියෙන්නේ බහනකයි ඒ දේ ළඟදිම සිද්ධ වෙනවා අස්වැන්න බොහෝයි මේ ලංකාවේ මිලියන 21ක් ජනගහනය ඉන්නවා යේසුස් වහන්සේ ගැන දන්නේ නැත්නම් යේසුස් වහන්සේව අහපු අය ප්‍රතික්ෂේප කළ සහ පිළිගත්ත දෙදොල්ලොම
මුළු ජනගහනයෙන් 20%ක්වත් නැහැ. ඒ කියන්නේ පිළිගත්ත සහ ප්‍රතික්ෂේප කරපු දෙකම. ඉතුරු 80%ම සුභාරංචිය අහලා නැහැ. ඒ කියන්නේ මිලියන 15කට වඩා වැඩි සෙනගක් මේ ලංකාවේ සුභාරංචිය අහලා නැහැ. අපිට ලොකු ලොකු වැඩ කොටසක් තියෙනවා කරන්න. ඒ නිසා ඔයගොල්ලන්ගේ සේවය දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඉතාම වැදගත් මේ කාලේදී. හැබැයි ඔයගොල්ලෝ ඒක පැත්තකට දාලා නැහැ. මගේ අර ප්‍රශ්න තියෙනවා, මගේ මේ ප්‍රශ්න තියෙනවා. මම ඒක විසඳුනොත් මම සේවය කරනවා කියලා කියන්න ඔබ හිතනවා නම් කනගාටුයි. මොකද දන්නවද හේතුව? කවදාවත් ওই ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. බය නැතුව මං කියන. ඒ ප්‍රශ්න විසඳුනොත් තව එකක් ඒකත් එක්කම එනවා. ඒක විසඳුනොත් තව එකක් ඒකක් එක්ක එනවා. කවදාවත් ඔබ ප්‍රශ්න වලින් නිදහස් වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ක්‍රමය නම් පළමු කොට දේව රාජ්‍යත් ධර්මිෂ්ඨකමත් සොයන්න. එවිට අන් සියල්ල ඔබට දෙනවා. අන් සියල්ල දුන්නහම රාජ්‍ය සොයනව නෙමෙයි. රාජ්‍ය සොයවහම අන් සියල්ල දෙනවා. ආමේන්. ආමේන්.